Ipati dina hatak ඇතුළත මවුසෙනේ අසහායිම වූ නියුන් දෙරියන් දෙදෙනෙකු පිළිබඳව මාතලේ නාවුල ආදාවල ගම්මානයෙන් තොරතුරු වාර්තා වෙනවා. දිනිටි සහ මිනිටි තාම මාසයයි දවස් 10යි. මේ පුංචි මල් කැකුළු තනි කරලා එයාලගේ අම්මා දෙනිත් පියාගත්තේ මේ දරුවෝ බිහි කරලා දින 10ක් වගේ කෙටි කාලයකදී. දැන් මේ පුංචි දරුවෝ තනි වෙලා තාත්තත් එක්ක හරියට රස්සාවක් නැතිව කුලී වැඩ කරන තාත්තා මේ දරුවෝ දෙන්නව ජීවත් කරවන්න දිවා රැ වෙහෙසෙනවා. ගෙදර ඇවිල්ලා දවස් 3ක් හතරම හිටියා. කිසිම ලෙඩක් තිබුණේ නැහැ. හතරවෙනි රැයට එළිය වැටෙන්න තමා එකපාරටම පිට් එක වාගේ ඒ හැදුන හැදුනමයි ඔය නැති වෙන ගම්ම ඇහැක් කරලවත් බැලුවේ. ඒත් දැන් මේ පුංචි දරුවෝ දාලා තාත්තට කුලී වැඩකටවත් යන්න විදිහක් නැහැ. අදවන විට මේ පුංචි දේනියන්ට මෑණිවරුන් වී ඉන්නේ දරුවන්ගේ පියාගේ සහෝදරයන්ගේ බිරිඳවරුන් සුමිත් කුමාරගේ නෑනාවරුන්ට ලබා දීමට මව් කිරි නොමැති වුවත් අපහසුවෙන් හෝ කිරිපිටි ලබා දෙන්නේ අසල් වැසියන්ගේ උපකාර මත. සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්න සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ බුද්ධ ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාත්තේ සාමේති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලායේක භගවතෝ සාවක සංඝෝ ආවුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජේවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ නයසති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාරිණං පූරේත්වා පාරමී සබ්බාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං සක්කත්වා ධම්ම රතනං ඕසුනං උත්තමං වරං පරිලා ඕප සමනං ධම්ම තේජේන සොත්තිනානස්සං දුපද්දවා සබ්බේ භයා ඕප සමින් දුතේ සක්කත්වා සංගරතෝ උත්තමං මේ පුංචි දරුවන්ගේ ආදරණීය මෑණියන් දරුවන් දෙදෙනා මෙලොවට දායාද කරලා ඇය යන්න ගියා. ඒ වෙලාවෙල ඇඳලා මේ තාත්තා දරුවෝ දෙන්න හදාගන්න ගොඩක් මහන්සි වුණා. එයාලගේ ඥාති උදව් කළා. ඒ අවස්ථාවක තමයි මේ මන්ත්‍රීතුමිය මේ පණිවිඩය සදාන් කරලා ඉන්දිකයි අපි කට්ටිය ඇවිල්ලා මේ දරුවෝ දෙන්න ගැන පුවත රටේ ලෝකී සමාජයට දැනුම් දුන්නාට පස්සේ මේ ආදරණීය තනෝජ් මල්ලි අපි මිනිස්සුයෝ කියන සංවිධානයේ ඇතුළු බොහෝ දෙනෙක් මුලින්ම උදව් උපකාර රැසක් කළා. ඒ අතරේ තමයි තනෝජ්ලා හිතුවේ අර පුංචි පැල්පතක ඉන්න දියණියන් දෙදෙනාට අලුත් නිවහනක් හදලා දෙන්න ඕනේ කියලා. ඒ අනුව ඔහු විශාල කැපකිරීමක් කළා. හැබැයි කියන්න ඕනේ මේක කරේ අපි මිනිස්සු කණ්ඩායම විතරක් නෙමෙයි. අපි මිනිස්සු කණ්ඩායම සහ තව මේදානි කියලා අක්ක කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අක්ක කරන රත්තරන් හදවත් කියලා තව කණ්ඩායමක් තියෙනවා. ඔන්න ඔය කණ්ඩායම් දෙක එකතු වෙලා තමයි අපි මේ ආරම්භ කරේ. මම හිතන විදිහට 42ක් විතර යන්නේ මේ විදිහට. නෑ 42ක්. 42. ඉතින් ඇත්තටම 42 කියන්නේ මිලියන 4ක්. මිලියන 4ෙන් අපි සාමාන්‍යයෙන් මිලියන 2ක් විතර. 42ක් විතර වගේ තමයි මම හොයලා දෙන්නේ. ඔව්. ඒ වගේ නේ. ඒ වගේ. එතකොට අනිත් ඉතුරු තවත් 122ක් විතර හොයලා දීලා තියෙන්නේ තවත් කට්ටිය. ඉතින් මේ තාත්තා. ඒ සෑම මේ කිසිම වැඩ කටයුත්තකට අපි ගෝලෙක පරිගියුවේ නැහැ. ඒ සියලුම දේවල් කරේ මේ තාත්තා. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක්. මොකද 140ක් විතර හොයනවා කියන්නේ අද කාලේ හරිම අමාරු දෙයක්. මොකද අපි
කෝටිපති නෙමෙයිනේ. අපි සියලුම දේවල් Facebook එක හරහා YouTube එක හරහා මේ අයට සම්බන්ධ කරලා තවය උදව් කරන්න කැමතිය සම්බන්ධ කරලා තමයි දවසින් දවස මේ දේ හොයලා සාමාන්‍යයෙන් අපිට මාස 7ක් විතර ගියා කියලා හදන්න. මාස 3ක් නතර වෙලා තිබ්බනේ. ඔව් 7ක් විතර ගියා. ඔව් මාස 7ක් විතර ගියා මේ ගේ හදන්න. හැබැයි ඇත්තටම අද ලොකු සතුටක් ලැබුණා. මොකද මිලියන 4ක විතර නිවසක් අද කාලේ කෙනෙකුට ලැබෙනවා කියන්නේ ඒක මම හිතන්නේ මේගොල්ලෝ පෙරතු යම් කිසි පිනක්. මම හිතනවා අපි එකමුතු වුණොත් මේ රටේ සිස්ටම් චේන්ජ් කියන එක චේන්ජ් කරන්න මහා දේවල් අවශ්‍ය වෙන්නේ අපිට අපි එකිනෙකාගේ එකමුතුකමත් එක්ක බොහෝ දේවල් වෙනස් කරලා උතුම් මනුස්සය විදියට ජීවත් වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. කමිනිසිටන් සියලු දෙනාගේම අවසරයි. ඉතින් අපිට නිවසක් හදලා දුන්නාට ඔක්කොම ගොඩක් සතුටුයි. ඉතින් දෙයක් අපිට මේ වගේ ලැබුණට ළමයි දෙන්නට එදා හිටියට වඩා එදා හිටුගේ සහ අදුගේ අතර වෙනස කොහොමද දැනෙන්නේ ඉතින් අතර එන්න ඉතින් මේ ගෙදරට වැඩි ඉතින් හොඳයි ඉතින් සාර්ථකයි ඉතින් මොන මොනවද දැන් ලැබිලා තියෙන්නේ මේ ප්‍රවෘත්තියෙන් පස්සේ ජීවිතයට ලැබිච්ච දේවල් දේවල් තිය ගොඩක් තියෙනවා ඉතින් හැම දෙයක්ම ලැබුණා නම් අයින්ද රෙදි පිළි අල්මාරි කබඩ් එඳා මේ මුඟ බඩු ලැබුණා කිරි පිටි ට්‍රේම ලැබුණා ඉතින් දැන් අපිට අම්මේකුත් හම්බුණා ඔව් අම්මේකුත් හම්බුණා දැන් සතුටුයි දැන් මේ අපේ ගමේ කට්ටියටත් පිට අයටත් මුදල් අතින් හරි මේ කෑම බීම තේරම අපිට ගෙන දුන්න හැම දෙනාටම හුඟා පින් ඒ අයට සාමිනවාසයෙන් අවසරයි ඇවිනි සිටින සියලු දෙනාගෙන් අවසර ඇත්තටම ගොඩක් අද මට සන්තෝෂයි මේ ගැන මම එදා මුල් දවසේ ඉඳන් මේ ළමයි දෙන්න හම්බ වුණ වෙලාවේ මම ගෙදෙට ආවා ඒ ආපස්සේ මට ගොඩාක්ම දුක හිතුණා ඒ අම්මත් ඒ වෙලාවේ රෝහල්ගත කරලා හිටියේ ඉතින් මං ගෙදර ගිහිල්ලා කල්පනා කරාට පස්සේ මට හිතුණා මේක මාධ්‍යයටවත් දැම්මොත් හොඳයිද කියලා මට හිතුණා ඊට පස්සේ මං තමයි අපේ සිරස මාධ්‍යවේදී ඉන්දික මල්ලිට මං කතා කරලා මෙහෙම ඇහුවට පස්සේ යත් මේකට කැමති වුණා ඒකලා මං ඇත්තටම බයෙන් තමයි මෙයාලගෙන් මේක ඇහුවේ මේ වගේ දෙයක් කරන්නද මල්ලි කියලා මම මේ මල්ලි මල්ලිගෙන් ඇහුවා ඊට පස්සේ කමන්නේ අක්කා එහෙම කරන්න කියලා කිව්වට පස්සේ තමයි මම මේක කරේ ඇත්තටම මට අද ගොඩක් සතුටුයි මේ වගේ නිවසක් හදාගෙන මෙයාලා ඉන්න විදිහට මෑණියනුත් නැති වුණාට පස්සේ අලුත් මෑණියන් කෙනෙක් මේ දරුවන්ට ලැබුණා එයත් මට ගොඩක් සතුටුයි ඒ වගේම මේ අපේ තනෝජ් මල්ලිලා ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා මේ නිවස හදා ගැනීම සඳහා ඒ එතුමන්ටත් මගේ ස්තුතිය මා මේ වෙලාවෙ ප්‍රකාශ කරනවා ඒ ආයතනයටම ඒ වගේම ඒ උදව් උපකාර කළ සෑම දෙනාටම මගේ අවංක ආදර ස්තුතිය පුද කරමි මගේ කතාවත් සම්බන්ධ ස්තුතියි මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝකින් මම ඉදිකරන කුමාරයා